පුංචි පුංචි දේවල් එකතු වෙනාම ජීවිතේ ලස්සන වෙනවා වගේම පුංචි පුංචි නිර්මාණ එකතු වුනහම එදිනදා ජීවිතේ ලස්සන වෙනවා වගේම හරි කාර්යක්ෂම වෙනවා. දැන් ආයතනයක වැඩ කරන්න යන කාර්යාලයක වැඩ කරන්න යන ඔබ දන්නවා ඔබ ඉතාම ඉක්මනට උදේ පාන්දරම නැගිටලා බතක් උයාගෙන නේද කොහොම හරි කඩෙන් කන එක වළක්වගෙන පොඩියට හරි ව්‍යංජන දෙකක විතර හරි බත් එකක් බැඳගෙන යනවා මොකද ඒකේ වටිනාකමක් තියෙන නිසා ඒක හරි හැබැයි අද අපි කතා කරන්නේ ආහාර ගැන නෙවෙයි වෙනම කොටසක් දැන් කාන්තාවක මේ වගේ බත් පැකට් එකක් තමන්ගේ කෑම එක එහෙම නැත්නම් වතුර බෝතලයක් තමන්ගේ කුඩේ මේ හැමදේම අර එල්ලන් යන හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න බෑනේ එතකොට ඒකට අමතරව පුංචි බෑග් එකක් තිබ්බොත් පුංචි මල්ලක් තිබ්බොත් ඒක හරි පහසුවක් ඔබට ඉතින් ওই වගේ එකක් වෙළඳපළෙන් මිලදී ගන්න ගියාම ඔබ දන්නවා කොච්චර ගණන්ද කියලා. හැබැයි ඉවතලන දේවල් එකතු කරන විශේෂයෙන්ම මේ වගේ රෙදි එකතු කරලා මෙහෙම ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් නම් ඒක කොතරම් වටිනවාද? ඒ වටිනාකම දන්නෙත් ඔබම තමයි. හැබැයි කොයිතරම් වටිනවා බව දැනගෙන හිටියත් ඒකට කාලයක් මිඩංගු කරලා මේක හරියට මාගන්න හැටි දන්නේ නැත්නම් අන්න එතන අඩුවක් තියෙනවා. ඒ අඩුව පිරිමහන්න අපිත් එක්ක ඉන්නවා විමලා වෙලේගේ මහත්මිය. ආයිබෝන් කියලා ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා. විමල මහත්මිය, දැන් මේ ඔක්කොම අර කපල ඇඳුමකින් ඉතුරු වෙච්ච අමතර කෑලිනේ කොටස්. කොච්චර වටිනවද? එතනින්ම කතාවට අවතීර්ණ වෙමු. ඇත්තෙන්ම මේ අද කාර්යබහුල කාන්තාවට බෑග් එකක් කඩෙන් ගන්න යන වියදම අඩු කරන්නත් අනිත් එක නිර්මාණාත්මක බෑග් එකක්. මම හිතන්නේ මේක වෙළඳපළෙන් ගන්න නැති බෑග් එකක්. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. මොකද මේක අපි ඇඳුමක් මහලා ඉවතලන පුංචි රෙදි කෑල්ලකින් ඉතාම අලංකාරව ලස්සනට නිර්මාණය කරන ලද බෑග් එකක්. ඉතින් මේක හදාගන්න අපිට ඕන වෙනවා පුංචිම පුංචි බ්ලොක් එකක් හදාගන්න. නෑ නෑ ඉස්සෙල්ලාම බ්ලොක් එක හදාගනිමුනේ. ඇත්තටම මේ බලාගෙන ඉන්න මම හිතන්නේ අපේ කාන්තාව බොහොම ආස වේවි, කැමති වේවි. මේ වගේ මේ ඉවතලන රෙදි කෑලි වලින් බෑග් එකක් නිර්මාණය කරගන්න. ඔබට දැන් ළඟපාතක තියෙනවා නම් මෙවැනි කාඩ්බෝඩ් එකක් නැත්තම් කඩදාසියක් හරි කමක් නැහැ 10යි 10 කොටුවක් අරගෙන සුදු කොළයක් වගේ يعني තනි පාට කොළයක් අරගෙන මේ නිර්මාණය සකස් කරගන්න විදිය මම කියන්නම්. හරි දැන් මේ બ્લોක් එක හදාගන්නේ ඉස්සෙල්ලාම 10යි 10 සම චතුරස්‍ර ආකාර කොටුවක් අරගෙන ඒක හතරට නමා ගන්න. හතරට නෑ. නමාගෙන මේක හතර ඉරි හතර අපි පැහැදිලිව අපි මෙහෙම ඉරි හතර ඇඳ ගන්න ඕනේ. අනිතනේ පිනේවි මේ විදිහට ඉරි හතරක් අපි සකස් කරා. ඊළඟට නැවත අපි දන්නවා ගෘහණියන් දන්නවා අනිත් පැත්තට අපි තවත් හරියට නිකන් තරු රටාවක් වගේ අපි අර තරුවක් අන්නේ ගොඩක් අය මේක දන්නවා. මම කියන්නේ මේ විදිහට හැඳ ගන්න. ඊට පස්සේ මේ කලින් ඇඳගත්ත මූලික කොටස් හතරේ අපි මෙන්න මේ විදිහේ පුංචි වක්‍රාකාර පුංචි හැඩයක් ඇඳ ගන්නවා. මම ඇඳලා පෙන්නනවා ඔයගලන්ට. මෙන්න මෙහෙම. ඒකට මැනීමකුත් අවශ්‍යද? ඔව්. අඟල අඟල දෙපැත්තට අඟලයි අඟල් භාගයක් පහළට. මෙන්න මේ විදිහට. අඟල අඟල ඔව් අඟල අපි මේ ඔය සලකුණු කරලා මට ටිකක් කොල කොලේ දෙන්න. හරිනේ පේනවා පේනවා. දැන් මේ තියෙන්නේ මේ අපි හදාගත්ත සකසගත් එකේ අඟල අඟල දුර ප්‍රමාණයකින් යුක්තව මේ මූලික රේඛා වලට දෙපැත්තෙන් හිටින විදිහට හතර පැත්තෙන්ම ලකුණු කර ගන්නවා. දැක්කනේ? හරි. ඊළඟට නැවත මේ රේඛාවේ අඟල් භාගයක් පහළට. අඟල අඟල දෙපැත්තෙන් සලකුණු කරගත්ත මූලික රේඛාව රේඛාව මැදි කරගෙන ඊට පස්සේ මේ අපි කතා කරන මූලික රේඛාවේ අඟල් භාගය සටහන් කරගන්නවා. ඒකත් අපි පෙන්නමු. මේ තියෙන්නේ අඟල් භාගයක් හෙටින මූලික රේඛාවේ
සටහන් කරගත්තා. ඊළඟට මේක පොඩි වක්‍රයක් වගේ අපි ලස්සනට හැඩ කරගන්න. දැන් මේ අඟල ඉඩ ප්‍රමාණයත් අඟල් භාගයේ ඉඩ ප්‍රමාණයත් සියල්ල එක රේඛාවට එනවා. ඒක වක්‍ර රේඛාවක්. කොටිම කිව්වොත් වක්‍රයක් ඇඳ ගන්නවා ඒකට අදාළ. දැන් ඔබට පේනවනේ නේ? ඔය තියෙන්නේ. දැන් මම දන්නවා මොකද්ද කරන්න කියලා. ඔච්චර අමාරුවෙන් ඕක ඇඳ ඕක මේ කපන්නනේ නේද? කපලේ වක්‍ර කොටස් අයින් කරන්න ඕනේ. ඉවත් කරන්න ඕනේ. ඒකට මේ අපි අනිත් අපි ලකුණු නොකරපු කොටසේ අඟල් 3යි කාලා බැගින් මෙහෙම ලකුණු කරගන්න. 3යි කාලා. මේක කරුණාට පස්සේ ගොඩක් ලේසි. මේක දැන් කියන්න පොඩ්ඩක්. දැන් මේ රේඛාවේ මෙතනට අඟල් 3යි කාලයි. මෙතනට 3යි කාලයි. මේ රේඛා හතරේම සමාන දුර මේ විදිහට ලකුණු කරා. ලකුණු කරලා මේ අපි අඟල ලකුණු කර රේඛා ලක්ෂ ටික යා කරමු. යා කරාම පැහැදිලි වෙයි මම හිතන්නේ. බලන්න. මම මේ විදිහට සකස් කරන් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ පෙන්නන නිර්මාණයට අදාළ බ්ලොක් එක තමයි ඕකනේ. හැබැයි වෙනස් නිර්මාණයක් නම් වෙනස් බ්ලොක් එකක් හදාගන්න වෙනවා. මේකට වඩා කුඩා කරන්න ඕන නම් මේක අඟල් 10 අඟල් 8 ගන්න පුළුවන්. පොඩි. දැන් හරි. මෙන්න. ඔන්න ඇත්තටම තරුවක් වගේ එකක්. බලන්න. දැන් මේක මොකද කරන්නේ? දැන් මේක අපි ওই කපාගත් එක තමයි මේ. හරි. ඒ කියන්නේ මේ මේ විදිහට කපා. වටේ අදාළ ටික ඉවත් කරලා කපා ගැනීමක් සිද්ධ වෙනවා. මේක තියලා මේ බෑග් එක නිර්මාණය කරන්න අපිට ඕන වෙනවා පාට මුද්‍රිත සහ මේ තනි පාට කොටස් වලින් රෙදි කොටස් 24ක්. ඉතින් මම හිතන්නේ මේ කොටස් 24 කපාගෙන ඒක කොටසක දිග පළල කොහොමද තීරණය කරන්නේ? දැන් මේ මිනි බ්ලොක් එක හදලානේ තියෙන්නේ. ආ ඒ බ්ලොක් එකේ තියෙනවානේ. ආයි හදන්න ඕනේ. මේක මේ විදිහට සකස් කරන් ඇවිල්ලා තියෙන මං හිතන්නේ ඔබට මම පෙන්නන්නම් මේ පාරමිත අහන ප්‍රශ්නනේ මේ තියෙන්නේ කොටස් කපාගෙන තියෙන කොටස් ටික ඊට පස්සේ මේ වගේ අවශ්‍ය නම් මේක කපන්නත් පුළුවන් කොහොම මෙහෙම තියලා පින් එකක් ගහලා මේ විදිහට මක් ටර්නින් චෝක් කැලකින් මාක් කරලා මේ කපල කොටස් ගෙනල්ලා තියෙනවා හැම කොටසක්ම මේ බ්ලොක් එකට අනුරූපව තමයි සිද්ධ වෙන්නේ කිසිම වෙන කොටසක් නැහැ මේක විතරයි මීට අමතරව අපි මේකට ෂිප් එකක් භාවිතා කරනවා මම මේක කළු වර්ණයෙන් ගෙනල්ලා තින්නේ පැහැදිලිව පේන්න ඕන නිසා මේක ගොඩක් දුරට හොඳයි රතු පාට සුදු පාට වගේ ෂිප් එකක් භාවිතා කරනවා නම් බලන්නකෝ මේ ඊපස්සේ මේ කොටස් අරගෙන අපි මේ මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න ඕනේ මේ කොටස දැන් ඔය අපි කියලා දුන්න බ්ලොක් එක අනුසාරයෙන් දැන් මේක මං හිතන්නේ මං කියලා දුන්නා අපි මේ කලබලයක් නැතුව අපි මේක පෙන්නමු නැත්තම් කොහොමද මේ අදහස ගන්නෙ දැන් බලන්නකෝ මේ තියෙන්නේ බ්ලොක් එක අනුසාරයෙන් නිර්මාණය කරගත්ත එක්තරා කොටසක් මේ තව කොටසක් මේ කොටස් දෙකක් අපිට බෑග් එකට අවශ්‍ය වෙනවා ඔව් කිව්වා අපේ විමල මහත්මිය කිව්වා එක කොටසක් මේ විදිහට ප්‍රින්ටඩ්ුත් අනිත් කොටස ප්ලේන් ඒ කියන්නේ තනි පාටක් සහ මොස්තරයක් තියෙන පාටක් මොස්තරයක් තියෙන රෙද්දක් මේ රෙදි දෙක වශයෙන් භාවිත කරන්න කියලා. හරි. දැන් මේක අරගෙන මේක මහන විදිය පොඩ්ඩක් බලමු. දැන් අපි හිතන්න මේ විදිය මේකේ කන පිට හොඳ පිට තියෙන රෙද්දක් නම් අපි හොඳ පිට ඇතුළට දැන් මේ චාම රෙද්දෙත් තියෙන ඔබට පේනවා ඇති මේක මේ ෂයින් එකක් තියෙන දිලිසෙන පැත්ත තමයි අපේ හොඳ පිට පැත්ත. මෙහෙම හොඳ පිට පැත්තෙන් මෙහෙම නවනවා. නවලා මෙන්න මේ වක්‍රාකාර කොටස් හැර වක්‍රාකාර කොටස් හතරක් තියෙන මේකේ මේක මේ අතර නැව්වත් මෙහෙම මේ පැත්තට නැව්වත් සමානයි. මොකද එක සමානව තමයි මේක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුළට හොඳ පිට එන විදිහට අපි මැෂින් එකේ මහ ගන්නවා. දැන් මේ අවස්ථාවේ මැෂින් එක විමල මහත්මිය ඇත්තටම ඔක අතේ මහලා කරන්න බැහැ. අතේ මහලා කරන්නත් පුළුවන්. නමුත් හොඳට පොඩි වෙලාවක් වැඩිපුර යනවා. මේ ගෘහණියන් වැඩ
කරන ගමන් මේක කරන්න පුළුවන් මොකද හරි ඉක්මනට මේක කරගන්න පුළුවන් නිර්මාණයක් ඊදර මේ ඊදර දොරේ වැඩ කරන අතරමැද තමුන්ට පුළුවන් මේක නිර්මාණය කරන්න ඔය මහණේ කරන් හරි සරලයි ඔව් හරි දැන් ඔහොම මහවා ඊළඟට ඊට පස්සේ අනිත් පැති තුනන් මේ අන්දමටම මහන්න ඕන හරි දැන් අපි මේ පැති මහන්න අවශ්‍ය නැහැ හරි කට අපි අදහසක් නෙ දෙන්නේ ඒ නිසා අපි පෙන්නමු ඊළඟ අදියර ඊළඟට මේ මහුවට පස්සේ එනවා මෙහෙම මෙන්න මේ වගේ කටුක ගහලා පෙන්නමු අපි තුන ඔයාලට පෙන්වන්න නේද පින්න බඳහලා පින්න පින් කට තියනවා මෙතන ඔව් දැන් අපි ඇතුලේ මේ පැඩින් එක පිළිබඳව කතා කරන්න ඕන හින්දා ඕකට වැඩි වෙලාවක් නොගෙන අපි නිකන් බලමු දැන් චූටි වෙනවා ගමු මේක නැත්තම් සමහර විට මේ අයට අදහස එන එකක් නැති වෙන්නත් පුළුවන් අපි පොඩි වෙලාවක් ගමු නෑනේ අපි දැන් වෙලාව ඉවර වෙන්න ළඟයි ඔව් හරි මෙහෙම මෙන්න මෙවැනි හැඩයක් එනවා මේක ඊළඟට මෙන්න මේ වක්‍රාකාරව කපාගත්ත ටික අපි අතේ නූල් ලදිනවා අතේ නූල් ලැදලා අනිත් පැත්තට හොඳ පැත්ත හරවනවා හරව ගත්තට පස්සේ අපිට නිර්මාණය කරපු එකක් තියෙනවා අර නූල් දෙකෙන් අපි අර ඇදපු නූල් එක මෙහෙම ඇද්දට පස්සේ මෙන්න මෙවැනි නිර්මාණයක් ඔබට දැක ගන්න පුළුවන් ඔය ටික ඔක්කොම එකතු කරලා තමයි අර විදිහට ඊළඟට මේක ඇතුළට අපි මෙන්න මේ වගේ ටිකක් අරගෙන මේක ඇතුළට එකතු කරගන්නවා මේක ඇතුළට පුරවලා හදාගන්නවා ඊට පස්සේ එහෙම හදාගෙන හදාගන්නේ බෑග් එක මහලා ඉවරුණාට පස්සේ මොකද නැත්තම් අපිට මහන්න අපහසුයි මේ කොටස් 24 අරගෙන 4 4 ඔබට පේනවා ඇති මේ විදිහට ඉතා අලංකාර විදිහට මේක එක පැත්තක් මේ ඊළඟට මේ තියෙන අනිත් පැත්තට ගන්න කොටස මේකත් මේකට අල්ලෙන්න ඕනේ මේ මැලුණාට පස්සේ අපි දෙපැත්ත මූට් කරනවා හරි දැන් මේ බෑග් එක ඇතුළත බොහොම මේ සැපපහසු විදිහටනේ බාණ්ඩ රඳවණයක් විදිහට යොදා ගන්න පුළුවන් ඒ පහසුව ඇති කරලා තියෙන බෑග් එකේ එහෙම නැත්නම් නිමැවුම අපි කියන ෆිනිෂින් එක ඇති කරලා තියෙන්නේ මේ මේවා යොදාගෙනමද නෑ මේක මේ සියලුම කොටස් වලට මේ පැඩින් එක පෙරුවාට පස්සේ මේ සැහැල්ලු ගතිය අපට දැනෙනවා ඊට පස්සේ මේක අර පොඩි සිදුරක් තියෙනවා මේකේ මේ අපි මේ නූල් ඇදලා තියෙන මෙතන එතනට අපි මේ වගේ පුංචි පොත්තමක් අල්ලලා තියෙනවා එන්න මේ වගේ බටන් එකක් දැන් මේකෙත් අල්ලලා තියෙන්නේ මේක අලංකාර කරගන්න ඔබට පුළුවන් රිබන් මලක් උනත් මේකට මේ මොකද පැලින් එකතු කරපු විවරේනේ මෙතන විවරේ වැහෙන්න ඒ විවරේ වැහෙන්න පුංචි පොත්තමක් එකතු කරගන්නවා හරි එහෙනම් මෙහෙන් දේවල් නොතේරුණා නම් අපි කතා කරපු බිල් එක මේ විදිහට මේ සාදා ගන්න ඕන බිල් එක මේකට මේකට ඇතුළට අපි දාලා තියෙනවා ස්ටිප් පටියක් අරගෙන මේකේ ඇතුළට දාලා අයන් කරලා අරගෙන තමයි මේ පටිය සකස් කරන්නේ හෑන්ඩල් එක සකස් කරලා. හරි. දැන් මම කියන්න ගියේ මොකක්ද දන්නවද? එහෙන් මෙහෙන් මගේ අරුණා නම් කාට හරි දෙයක් මේකට අදාළ තොරතුරක් දැනගන්න අපි දුරකථනයක මතක් කරමු විමල මහත්මිය. ඔව් 0777 899 55 21. හොඳයි. එහෙනම් බෙවෙන්ම සෝදිවන්ත වෙනවා. හරි කාර්යබහුල යුවතියකට කාන්තාවකට වැඩ ගොඩක් අතර ඉක්මනට වැඩට දුවන කෙනෙක්ට මේ පොඩි මල්ලක් හරි ප්‍රයෝජනවත් මොකද හැමදාම ප්ලාස්ටික් බෑග් වල නැත්නම් ෂොපින් බෑග් එකක දාගෙන යන්න බෑ මේ වගේ දෙයක් කියන්නේ එක අතකට විලාසිතාවක් අනෙත් අතට ඔබට ලොකු පහසුවක් ඇති කරන දෙයක් හරි විශේෂයෙන්ම අපතේ යන රිදිතවල ප්‍රයෝගී කරන්න ඔන්න මේ වගේ එකක් කළා අපිටත් ඔබේ ප්‍රතිඵලය කියන්න අපිත් කැමති දැනගන්න එහෙමනම් අපි මේ විශේෂාංගෙන් සමුගන්නේ විමලා මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි අයිබෝ